අදදින විශේෂයෙන්ම අපි මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව සහ ඊයේ දිනේදී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් යම්කිසි පැහැදිලි කර ගැනීමක් කිරීමට. විශේෂයෙන්ම පාරිභෝගික කොමිෂන් විදුලි පාරිභෝගික කොමිෂන් සභාවේ සභාපතිවරයාව නිරපීම සඳහා ඊයේ පාර්ලිමේන්තුව 113ක් ඡන්ද ඉල්ලා හිටියා. ඒ කියන්නේ සරල බහුතරයක් කියන්නේ එතන ඒ මොහොතේ සිට බහුතරය නෙවෙයි, පැහැදිලිවම අවශ්‍ය වෙනවා 113ක්. ඉතින් රන්ලි ක්‍රමසිංහ මහත්තයාට අවශ්‍ය කරන වහල්ලු ටික පාර්ලිමේන්තුවේ ඉන්න හන්දා ඒක පහසුවෙන් ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් අපි බලන්න ඕන මේ වගේ අර්බුදයක් තුල රටේ විශේෂයෙන්ම කොයි ආකාරයෙන්ද ආණ්ඩුව හැසිරෙන්න ඕන කියලා. අපි මුලින් ඉඳලම කිව්වා වැඩපිළිවෙලක් යටතේ මුළු මහත් විපක්ෂයම එකතු කරන්න කියලා. මුළු මහත් ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම එකතු කරන්න කියලා. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්මයා වැඩපිළිවෙලක් හැදුවෙත් නැහැ, එකතු කිරීමක් කළෙත් නැහැ. එතුමාගේ එකම පරමාර්ථය වුණේ මේ කොහොම හරි එතුමා හිතන දේ කරගන්න. ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයා සහ ඒ අයට තියෙන්නේ සමාජ බියෙන් නිදහස් වීම සඳහා රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක එකමුතුවක් හදාගෙන තිනවා. ඒක විසම්මුතික එකමුතුවක්, නොගැලපෙන එකමුතුවක්. ඉතින් මධ්‍යස්ථයි කියලා කිසිම කෙනෙක් නැහැ. මේ වෙලාවේ සියලු දෙනාම ඉන්නේ ඒ එකම ස්ථාවරයක. ඉතින් අපි විශේෂයෙන්ම ජනක රත්නායක එයාව නිරපීම සම්බන්ධයෙන් එයාගේ අඩුපාඩු මොනවද කියන එක නෙමෙයි වැදගත්. වැදගත් වෙන්නේ ඇයි අයින් කරන්න කියන එක. අයින් කරන්නේ කොමිෂන් සභාවේ එකගතාවයක් නැතුව අත්නෝමතිකව රජය විදුලි බිල වැඩි කිරීම පිළිබඳ ගැටලුව තමයි මෙතන පැන නැගුණේ. ඒ කියන්නේ ඇමතිවරයාට දක්වන්න පුළුවන් කොමිෂන් එකක් තමයි දැන් ආණ්ඩුවට ඕන වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම දැන් කරන්නේ දැක්කිල්ල. රනිල් වික්‍රමසිංහ මහත්මයා කරන්නේ මුළු රටම අන්දලා දක්වන එක. ඉතින් මේක නැවැත්වීමට වැඩපිළිවෙලක් අවශ්‍යයි. මුලින්ම මෙවැනි අර්බුදයක් තියෙන වාතාවරණයක් තුල විපක්ෂයේ හැටියට අපිට ලොකු වගකීමක් තියෙනවා රට යා යුතු මඟ සම්බන්ධයෙන් ඊට පුළුල්ම එකඟතාවයක් හදාගන්න. ඉතින් විපක්ෂයේ පැත්තෙනුත් ඒ අඩුව තියෙනවා. අපි ඉදිරි කාලය තුල ඒ කාර්ය ඉෂ්ට කිරීමට යම්කිසි වැඩපිළිවෙලක් හදලා තියෙනවා. විශේෂයෙන්ම ආණ්ඩුව හැර රටේ සිටින දේශීය ව්‍යාපාරිකයන්, කලාකරුවන්, උගතුන්, බුද්ධිමතුන්, දේශපාලන නායකයන්, රට ගැන හිතන, ඒ වගේම ආර්ථිකය පිළිබඳ විශේෂඥතාවයක් තියෙන මේ සියලු දෙනාම එක සාකච්ඡා මේසයකට ඇවිල්ලා යම්කිසි පණිවිඩයක් දැන් රටට දීම අවශ්‍ය වෙලා තියෙන මොහොත. මොකද ආණ්ඩුව විසඳුම හැටියට අරගෙන තියෙන එකම එක විසඳුමයි. ඒ විසඳුම තමයි ඩොලර් බිලියන 3-4ක් ADB එකෙන් හරි World Bank එකෙන් හරි තවත් රටකින් හරි ලබාගෙන කෙසේ හෝ ණයකන්ද තව ටිකක් උස්ස ගන්න. ඉතින් අපි මහා බැංකුව හදපු දවසේ ඉඳලා අද වෙනකන් අරගෙන බැලුවොත් ටිකෙන් ටික රුපියල් 4ක් වෙලා තිබිච්ච ඩොලරේ අගය අද වෙනකොට රුපියල් 300 දක්වා අපි වර්ධනය කරගෙන තියෙනවා. ඉතින් මේක එක සැරේට වෙච්ච එකක් නෙවෙයි, ක්‍රමානුකූලව වෙච්ච දෙයක්. අපි එකේ කරන් බැලුවොත් රටක් අර්බුදයට ගියාට පස්සේ මිනිසුන්ට වැඩකොලයක් තියෙනවා. අපි මෙන්න මේ ඉලක්ක සිද්ධ කරනවා. රටේ රාජ්‍ය සේවකයෝ, කලාකරුවෝ, මාධ්‍යවේදීන්, ව්‍යාපාරිකයෝ, පොදු ජනතාව, ගොවි ජනතාව මේ හැම දෙනාටම වැඩක් තියෙන්න ඕන. හැමෝම කැප වෙන්න ඕන. ඉතින් එහෙම වැඩකොලයක් හදන්න බැරි වෙලා තියෙනවා මේ ආණ්ඩුවට, විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්මයාට. ඉතින් ඒ හන්ද අපි කරන්න ඕන පළවෙනි දේ තමයි ඒ වැඩකොලය හදන එක. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙන් ඒ වැඩකොලය පේන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ මහජනයා සමග, මහජනයා නිකන් අවිචාරවත්ව මහජනයා පාරට කැඳවීම නෙවෙයි, වැඩපිළිවෙලකට මිනිසු දැනුවත් කිරීමෙන් සම්ප්‍රදායික නොවන විදියට අපි විශාල මහජන ඒකරාශී කිරීමක් කරන්නද සිද්ධ වෙලා තියෙනවා. නැත්තම් මේ යන ගමන තුල රට නැත්තටම නැති වෙලා යන්න පුළුවන්. මොකද මේ කාරණේ තුල දේශීය ව්‍යාපාරිකයා එන්න බංගලොත් වෙනවා. රාජ්‍ය බැංකු පද්ධතියේ තියෙන පරණ සිරිත් විරිත් සහ ඒවයි තියෙන නීති රෙගුලාසි නිසා දේශීය ව්‍යාපාරිකයා සහ දේශීය නිෂ්පාදකයා අන්ත අසරණ තත්වයකට අද වැටිලා තියෙනවා. සාමාන්‍ය ජනතාව අධික බදුබර නිසා හැම කෙනාම ඉහළ සිට පහළට අන්ත අසරණ තත්වයකට අද පීඩාවකට පත් වෙලා තියෙනවා. ඉතින් මේ පීඩාවෙන් ගලවා ගැනීම සඳහා අපට ඉක්මන් වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. ඉතින් ජනාධිපතිවරයාගේ සූත්‍රය ඉතා පැහැදිලි. ලබන පෙබරවාරි හෝ मई मासे अहु जनाधिपतिवर्णे अत्यन्न बलापुरत्वेन ये जनाधिपतिवर्णे पेर लंकावे लस्सन चित्रयक हदन्न बलापुरत्वेन मोकद चित्रय मे मम වැටිච්ච වලින් රට බේරගත්තා කියන එක. ඉතින් ඔය වලින් බේරගන්න ක්‍රම ඕන තරම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට තිබුණා. ඒ සම්බන්ධයෙන් යෝජනා අපි ඉදිරිපත් කළා එකක් අත්කලේ නැහැ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ යෝජනාව දාලා තිනවා. ඒ එකම යෝජනාව තමයි කොහොම හරි විදේශීය බලවේගවලට අවශ්‍ය විදිහට රට හසුරවන්න තමන් සූදානම් කියන පණිවිඩය ලබා දීලා ඒ කොන්දේසි වලට යටත් වෙන එක. ඒ අනුව මහා බැංකු පනත ගෙනාව මිනිසුන්ගේ බදුවට බර වැඩි කරනවා. ඒ වගේම විශේෂයෙන්ම රටක රාජ්‍යයක ස්වාධීනත්වයට බලපාන ආයතන විශේෂයෙන්ම බලශක්තිය රක්ෂණ සංස්ථාව ගුවන්තොටුපළ මේ සෑම දෙයක්ම තියෙන අරුබුදේ පෙන්නලා විකුණා දැමීමේ වැඩපිළිවෙලකට ගිහිලා තියෙනවා. ඉතින් මේකේ තියෙන බරපතලම අරුබුදේ තමයි මහජනයා මරණ ඉඳක ඉන්නේ. මහජනයාට ඕන කන්න, මහජනයාට ඕන ජීවත් වෙන්න. ඒ ජීවන අරගලයේ ඇතුළේ මිනිස්සු පුළුල් ප්‍රශ්න ගැන හිතන්නේ නැති තත්වයකට අදපත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඉදිරි කාලය තුල සමස්ත විපක්ෂයේම ඒකාබද්ධ කිරීමත් සමස්ත ජනතාවම ඒකරාශී කිරීමේ වැඩපිළිවෙලක් දැන් රටට අවශ්‍ය වෙලා තියෙනවා. ඒ සඳහා අපි කටයුතු කරමින් පවතිනවා. ඒ නිසා විශේෂයෙන්ම බදු බර අඩු කර ගැනීම ඉතාම අත්‍යවශ්‍ය වෙනවා. මේ බදු ගැනීම කිසිම ප්‍රමිතියක් සාධකයකට අනුකූලව නෙමෙයි අද මේ ආණ්ඩුව සිද්ධ කරන්නේ. ඉතින් අපි ඉතා පැහැදිලිව කියනවා මේ අර්බුදේ ගොඩ ගන්න පුළුවන්. මේ අර්බුදේ ගොඩ ගැනීමේදී ඉක්මනින් කළ යුතු කාර්යභාරයක් තියෙනවා. ඒ ඉක්මනින් කළ යුතු කාර්යභාරයේ අංක 1ට එනවා අපිට බලශක්ති ප්‍රශ්නයට විසඳුමක් කොහොමද හොයාගන්නේ කියන එක. ඒකට තියෙන ඉතාම සරල ඉක්මන් විසඳුම තමයි විශේෂයෙන්ම සෝලාවලට අවශ්‍ය ආම්පාන ගෙන්නද්දී දාන බදුබර පුළුවන් තරම් අඩු කරගන්න එක. කොහොමද බදුබර අඩු කරගන්නේ කියලා සැලැස්මක් තියෙනවා. ආණ්ඩුවට පුළුවන් සෝලා ගෙන්නන්න කියලා මිනිස්සු දිරිමත් කළා හැම නිවසකම සෝලා සවි කරන්න කියන ප්‍රතිපත්තියට එන්න. එතකොට අපට සාමාන්‍ය ඩොලර් බිලියන 1ක පමණ මුදල ඉතුරු කරන්න පුළුවන්. දැන් මේකට විසඳුම තියෙන්නේ අර පිරිමැස්ම සහ නාස්තිකාර වේදන් අඩු කර ගැනීම සහ පුළුවන් තරම් රට ඇතුලේ නිෂ්පාදන ක්‍රියාවලියකට ගිහිල්ලා අපේ අපනයනය වැඩි කරගන්න ප්‍රතිපත්තිය. ඉතින් අරගෙන බැලුවට පස්සේ අපනයනය වැඩිවීමේ දිශාවකට අපි ගමන් කරන්නේ ආනයනය අඩු කරගන්න පුළුවන් උපාය මාර්ග ප්‍රතිපත්ති වලට අපි ගමන් කරන්නේ. ඉතින් මෙන්න මේ සම්බන්ධයෙන් රට ඉතාම බරපතල අර්බුදයකට හසු වෙලා තියෙනවා. මේකේ එකම විසඳුම තමයි මහජනයා සබුද්ධිකව නැගී සිටීම. මහජනයා අවිචාරවත් වෙන අරමුණක් නැතුව නැගිට කියන්නේ රට අරාජික තත්වයකටපත් වීම, තිබුණ වලින් තවත් වලකට වැටීම. ඒ නිසා ජනතාව සයිබල ගන්නමින් ජනතාව නගා සිටීමේ දැවැන්ත ජාතික ව්‍යාපාරයක් ගොඩනැගීමට අපි උත්තර ලංකා සභාවේ හැටියට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ලක්තිරණ පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක්